කතා කරන්න යන්නේ ෆයිල් ස්ටෝරේජ් මැනේජ්මන්ට් කියන කොටස. එතකොට මේකෙදී අපි කතා කරනවා ඔපරේටින් සිස්ටම් එකක් මොන විදිය ක්‍රමවේදයන්ද අනුගමනය කරන්නේ තමන්ගේ ෆයිල්ස් ටික ස්ටෝරේජ් එක තුල පවත්වගෙන යන්න කියන කාරණේ. හැබැයි මෙන්න මේ කොටස සාකච්ඡා කරන්න කලින් මම නැවත මතක් කිරීමක් කරන්නම්. අපි මීට පෙර වීඩියෝ වල කතා කරා ෆයිල් ඇක්සස් මෙතඩ්ස් කියන. ඒ කියන්නේ මේ ස්ටෝරේජ් මැනේජ්මන්ට් සිස්ටම්ස් පාවිච්චි කරලා තමන්ගේ ස්ටෝරේජ් එක තුල පවත්වාගත්ත ෆයිල්ස් වල කොටස් තුලට ප්‍රවේශ වෙන විදි තුනක් අපි ස්ටෝරේජ් මැනේජ්මන්ට් එකට කලින් ඇක්සස් මෙතඩ්ස් හරහා කතා කරා. එතකොට විශේෂයෙන්ම සීක්වෙන්ෂනල් ඇක්සස් සහ ඩිරෙක්ට් ඇක්සස් කියන කාරණා දෙක, ඒ ක්‍රමවේදයන් දෙක ඉතාම වැදගත් වෙනවා මතක තබා ගැනීම සහ ඊට අමතරව මම ඉන්ඩෙක්ස් ඇලොකේෂන් කියලා ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒක නම් මෙතරම්ම ප්‍රමුඛ කාරණයක් නෙවෙයි. සමහර මූලාශ්‍ර වල ඒක හඳුන්වන්නේ අද ඇක්සස් මෙතඩ් කියන කාණ්ඩයට ඇතුළත් කළා. නමුත් නවතම හඳුන්වා දීම වල මේක ප්‍රමුඛ කරලා ඉන්ඩෙක්ස් ඇක්සස් මෙතඩ් කියලා නම් කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් අපි මේ ඇක්සස් මෙතඩ් සහ ස්ටෝරේජ් මැනේජ්මන්ට් සිස්ටම්ස් මේ කියන කාරණා පටලා ගැනීමකින් තොරව හඳුනා ගැනීම වැදගත්. ඉතින් අපි කතා කරමු මේ ෆයිල් ස්ටෝරේජ් මැනේජ්මන්ට් එක සිදු කරන ආකාර ත්‍රිත්වයක් තියෙනවා. මේ ආකාර ත්‍රිත්වය මොනවද කියන කාරණේ. එතෙන්දී අපි බලමු මොනවද මේ අවස්ථා තුන කියලා. එකක් කන්ටිනියස් ඇලොකේෂන් සහ ලින්ක්ඩ් ඇලොකේෂන් ඉන්ඩෙක්ස් ඇලොකේෂන්. මම එකයි කිව්වේ දැන් නාමික වශයෙන් උත් මේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් සහ ඉන්ඩෙක්ස් ඇක්සස් මෙතඩ් එක මේ වගේව පැටලෙන්න පුළුවන්. නැවත මම මේ මතක් කළේ. ඒ පැටලවා ගැනීමට ලක් කරගන්න එපා. කෙසේ නමුත් මෙන්න මේ අවස්ථා තුنين අපි බලමු කන්ටිනියස් ඇලොකේෂන් එක තුලදී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි කන්ටිනියස් ඇලොකේෂන් පිළිබඳ කතා කරොත් කන්ටිනියස් කියන වචනේ මේ වෙනකොටත් මෙමරි මැනේජ්මන්ට් සම්බන්ධව මම මීට කලින් වීඩියෝ එකතු කරා. ඒවා පරිශීලනය කරා නම් ඔයගොල්ලන්ට ඒ කන්ටිනියස් කියන දේ පිළිබඳ යම් අදහසක් ඇති මේ වෙනකොටත්. කෙසේ නමුත් ඒ තිබුණා හෝ නොතිබුණා මේක බොහොම සරල කාරණයක්. අපි හිතමු අපේ ෆයිල් එක කොටස් ගණනාවකට කැඩිලා n කොටස් ප්‍රමාණයකට කැඩිලා ස්ටෝරේජ් එකේ ඒ කොටස් වෙන වෙනම බ්ලොක්ස් තුලට ඇතුළත් වෙනවා කියලා. එතකොට අපි ගත්තොත් ඒ ආරම්භක බ්ලොක් එක අපේ ෆයිල් එක කොටස් වශයෙන් තැන්පත් වීම ආරම්භ කරන බ්ලොක් එකේ අංකය ආරම්භක ස්ථානයේ b කියලා. එතකොට b+1 b+2 ඔය ආදී වශයෙන් අර ෆයිල් එකේ කොටස් n ප්‍රමාණය b+n දක්වා වූ බ්ලොක්ස් ප්‍රමාණයක් පුරා විහිදියා. මේක තමයි කන්ටිනියස් ඇලොකේෂන් එකේ සාමාන්‍ය ක්‍රියාවලිය. මේක බොහොම සරලම ක්‍රමවේදය මේ ඇලොකේෂන් මෙතඩ්ස් වල. එතකොට මේ බ්ලොක්ස් හැමතිස්සෙම එක ආසන්නයේ පිහිටනවා. කන්ටිනියස් එකේ තියෙන ක්‍රමවේදයන් තුල තියෙන ඊළඟ ලක්ෂණය පොදු ලක්ෂණය තමයි මේ බ්ලොක්ස් වශයෙන් වෙන් වුණාට මේ බ්ලොක් සියල්ල එකට කැටි වෙලා එක ආසන්නව තමයි පිහිටන්නේ. එතකොට මේ ස්වභාවයෙන් හිඳ විවිධ පහසුකම් සහ අපහසුකම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වාසි සහ ආවාසි ඒවත් අපි කතා කරමු. දැන් මෙතනදී අර නැවත මම ඇක්සස් මෙතඩ්ස් මතක් කරනවා. මොකද මේ විදිහට තැම්පත් වෙලා තියෙන කන්ටිනියස් ඇලොකේෂන් ක්‍රමවේදය හරහා ස්ටෝරේජ් එක තුල තැම්පත් වෙලා තියෙන ෆයිල් එක කොටස් වලට ප්‍රවේශ වෙන්නේ. කන්ටිනියස් ඇලොකේෂන් එක හරහා තැම්පත් වෙලා තියෙන ෆයිල් එකක කොටස් තුලට ප්‍රවේශ වෙදී සීක්වෙන්ෂනල් ඇක්සස් සහ ඩිරෙක්ට් ඇක්සස් කියන ක්‍රමවේදයන් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද sequential access එකේදී වෙන්නේ එක બ્લોක් එකකට ඇවිල්ලා ඊළඟ બ્લોක් එකට ඔය ආදී වශයෙන් මේ ෆයිල් එකට අදාළ બ્લોක්ස් පුරා අනුපිළිවෙලින් ප්‍රවේශ වෙනවා. එතකොට මේ අනුපිළිවෙලින් ප්‍රවේශ වීමට කිසිම බාධාවක් නැහැ continuous allocation එකේ. මොකද මේ બ્લોක් සේරම එක ළඟ තියෙන කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් sequential ක්‍රමවේදය හරහා මේ කොටස් වලට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම direct access. අපි හිතමු අපිට ප්‍රවේශ වෙන්න ඕන બ્લોක් එක i. අපි දන්නවා මේ continuous allocation ක්‍රමවේදයේදී අපි දන්නවා ආරම්භක બ્લોක් එකේ අංකය මේ උදාහරණයේ හැටියට අපි කලින් කතා කරපු එකේ හැටියට b කියන બ્લોක් එකෙන් continuous allocation එක හරහා තැම්පත් වීම ආරම්භ කළා කියනවා නම් b + i කියන બ્લોක් එකට ලේසින් ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන්. අපි දන්නවා continuous allocation ක්‍රමවේදයේදී ෆයිල් එකේ બ્લોක්ස් ආරම්භ කරන ස්ථානයේ මේ උදාහරණයේ හැටියට නම් b අපිට ප්‍රවේශ වෙන්න අවශ්‍ය બ્લોක් එක i නම් අපිට ලේසියෙන්ම ඍජුව එතෙන්ට ප්‍රවේශ වෙන්න පුළුවන් b + i විදිහට. මොකද මේක එක පෙළට එක ස්ථානයේ මේ બ્લોක්ස් ටික අඩංගු තැන්පත් වෙන.
ඒ අනුව අපිට direct access කියන ක්‍රමවේදයක් මේ continuous allocation ක්‍රමවේදයේදී භාවිතා කරන්න පුළුවන් සරලවම කිව්වොත් නැවත සාරාංශය කරලා මම මේ විදිහට කියන්නම් continuous allocation ක්‍රමවේදය හරහා storage එක තුල තැන්පත් වෙලා තියෙන file එකකට sequential ක්‍රමවේදයට direct access ක්‍රමවේදයට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි තවදුරටත් කතා කරමු මේ continuous allocation එක සම්බන්ධව මේ උපසටහන හරහා. මෙතෙන්දී ඔයගොල්ලෝ පේනවා මේ තියෙන්නේ directory file එක. අපි directories ගැන කතා කරා කලින් වීඩියෝ එකේ. එතකොට මේ directory එකේ file එකක් තමයි මේ directory එක තුල පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ operating system එක විසින් logical view එකක් structure එකක් ලබා දෙනවා එයාගේ files වල කොටස් පිළිබඳව. මේ එකට තමයි අපි කිව්වේ directory එකක් කියලා. ඉතින් මෙන්න මේ directory table එක මේකේ තියෙන ඉස්සෙල්ලාම file name එක අපි ගත්තොත් මේ count කියන file එක ඕගොල්ලොන්ට පේනවා මේ count කියන file එකේ දැම start position එක නැත්නම් ආරම්භක block එක බිඳුව. එතකොට මේ ආරම්භක block එකේ ඉඳලාම නැවත ඒක පේනනම් ආරම්භක block එක බිඳුව. ඒ නිසා මෙතන බිඳුවට ප්‍රවේශ වෙනවා. බිඳුවේ සිට length එක දෙකයි. ඒ කියන්නේ අදියර දෙකක්. ඒ කියන්නේ බිඳුව එක කියන කොටස් දෙක තුල තමයි මේ count කියන file එක පැතිරි ගිහින් තියෙන්නේ. නැත්නම් ගබඩා වෙලා තියෙන්නේ. එතකොට මේ බ්ලොක්ස් දෙකක් තමයි යා පාවිච්චි කරලා තියෙන්නේ මේ කවුන් කියන ෆයිල් එකේ. ඊළඟට මේ TR කියන ෆයිල් එක ගත්තොත් ඒකේ ආරම්භක බ්ලොක් එක තමයි 14. මෙන්න මෙතන 14 ඉඳලා එයා බ්ලොක්ස් නැත්නම් ඒකේ ලෙන්ත් එක 3යි. 14 15 16 ඔය විදිහට TR ෆයිල් එක මේ බ්ලොක්ස් තුනක් පුරා විහිදී ගිහින් තියෙනවා. ඉතින් මේ මේල් ගත්තොත් තවදුරටත් මේක ආරම්භ වෙන්නේ 19 එතන ඉඳලා 6ක් ගමන් කරනවා. එතකොට 19 ඉඳලා 24 දක්වා බ්ලොක්ස් 6ක් පුරා ඒක විහිදී තියෙනවා. ලිස්ට් ගත්තත් එහෙමයි ආරම්භයේ 28 න් අවසානයේ ලිස්ට් කියන බ්ලොක් එක බ්ලොක්ස් 4ක් දිගයි නැත්නම් ලෙන්ත් එක 4යි 31 න් අවසන් වෙනවා. ඒ වගේම F කියන බ්ලොක් එක F කියන ෆයිල් එක F කියන ෆයිල් එකත් ආරම්භ වෙන්නේ 6 වෙනි බ්ලොක් එකේ ඉඳලා ලෙන්ත් එක 2යි 6 7 පුරා විහිදී යනවා. ඉතින් ඕක තමයි අපි කතා කරන continuous allocation ක්‍රමවේදය. එතකොට මේකෙදී මම කතා කරා අපිට පුළුවන් බ්ලොක් එකේ ආරම්භය දන්න හින්දා මේ ලින්ත් එකක් දන්න හින්දා මේ අතරතුර ඕනම බ්ලොක් එකකට ඍජුව ප්‍රවේශ වෙන්න අනුපිළිවෙලින් නැත්නම් sequential විදියට access එක පවත්ව ගන්නත්. එතකොට මේ access ක්‍රමවේදයන් දෙකට මේ access ක්‍රමවේදයන් දෙක පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ පැහැදිලිව පේනවා. ඉතින් නමුත් මෙන්න මෙතනදී පුංචි ගැටලුවක් ඇති වෙනවා. මේ ගැටලුව තමයි external fragmentation. මම මේක memory management කොටස තුළ දීර්ඝ වශයෙන් කතා කරා. මොකද මේක ඉතින් IT මේ කාරණාව. ඉතින් මම නැවත පොඩ්ඩක් මේක මතක් කරන්න මේ external fragmentation එක කියන්නේ දැන් අපිට පේනවා මේ ෆයිල් එකට අවශ්‍ය කරන බ්ලොක් සියල්ල එක ළඟ තියෙනවා. දැන් මේ උදාහරණයකට ගත්තොත් මේ TR කියන ෆයිල් එකට ඒකේ length එක තුනක්. නමුත් අපි හිතුවොත් මේ TR කියන memory එක මෙන්න මේ කොටස තුළ මේ storage එක තුළ ගබඩා කරන්න පුළුවන් මේ TR එක සම්බන්ධව හිස්ව තියෙන්නේ block දෙකයි. මේ block එක එක පෙළට එක ආසන්නේ නැහැ. නමුත් මෙහි කොහරි ඉඩ තියෙනවා තව තැනක. ඒක 16 නෙමෙයි මොකක් හරි block එකක් blocks ඕන තරම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා. මේ එක පොළට blocks තුනක් ලබා ගන්න නැහැ. අපි හිතමු අන්න ඒ වගේ අවස්ථාවක් තමයි external fragmentation එකක් කියලා අපි හඳුන්වන්නේ. නැවතත් මම ඒක පැහැදිලි කරොත් මේ mail කියන ෆයිල් එක රඳවන්න අපිට අවශ්‍ය වෙනවා blocks 6ක්. නැත්නම් length එක 6යි මේ ෆයිල් එකේ. එතකොට මේ blocks 6ම එක ළඟ ගන්න නැහැ තැන් තැන් වල විහිදිලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ mail කියන ෆයිල් එක තැම්පත් කරන්න අවශ්‍ය පහසුකම් නැහැ. මොකද මේ blocks එක ළඟ 6ක් ගන්න නැහැ හිස්ව. ඉතින් ඒ නිසා අන්නේ වැනි අවස්ථාවකදී external fragmentation එක කියලා කියනවා. නමුත් අවශ්‍ය තරම් බ්ලොක් තැන් තැන් වල විහිදී තියෙනවා. ඉතින් මේක එක්තරා දුරකට යම් අකාර්යක්ෂම කාරණයක්. ඉතින් external fragmentation එක ඇතිවීමේ හැකියාව දෙනවා මේ continuous allocation තුල එක එක්තරා ආවාසියක් මේ ක්‍රමවේදයේදී. ඉතින් නමුත් වාසීන් වශයෙන් sequential සහ direct කියන access ප්‍රධාන access methods දෙකම continuous allocation තුල යොදවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි එමු ඊළඟ ක්‍රමවේදයට. අපි කතා කරන්නට තියෙන link allocation. link allocation කියන්නේ මේක හරියට කෝච්චි පෙට්ටියක් වගේ. දැන් එකකට එකක් blocks සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. උදාහරණයක් ඇරෙද්දී අපි හිතමු
ආරම්භක බ්ලොක් එක පහින් පටන් ගත්තොත් ඒ බ්ලොක් එකට ප්‍රවේශ වුණාට පස්සේ අපිට එතනින් දැනගන්න පුළුවන් ඊළඟ බ්ලොක් එක තියෙන තැන ඒකට අපි කියන පොයින්ට් එකක් කියලා ඊළඟට පොයින්ට් වෙන්න ඕන තැන ඒක 8 වෙන්න පුළුවන් ඊට පස්සේ 8ට ප්‍රවේශ වුණාම ඊළඟට අපි බලනවා එතනින් ඊළඟට සම්බන්ධ වෙන්න ඕන කොතැනද නැත්නම් පොයින්ට් එක කොතනද 12 ඔය ආදී වශයෙන් එක බ්ලොක් එකෙන් බ්ලොක් එකට සම්බන්ධයි ඒ බ්ලොක් එකකට ප්‍රවේශ වුණාම ආරම්භක බ්ලොක් එකකට ප්‍රවේශ වුණාම තමයි දැනගන්න වෙන්නේ ඊළඟට යා යුතු බ්ලොක් එක මොකද්ද සම්බන්ධ විය යුතු තැන කොතනද කියන එක. එතකොට ඕක තමයි link allocation වල තියෙන ප්‍රධාන ක්‍රමවේදය. මම රූප සටහනට කියලින් මේ යන්න link allocation වල මේ පේන ඇති. මේ zip කියන ෆයිල් එක ඒක start මේ directory table එක ගැනයි මම කතා කරන්නේ. එතකොට ඒ directory එක තුල තියෙන zip කියන ෆයිල් එක start block එක starting block එක 9. ඔන්න බ්ලොක් 9 එක පටන් ගන්නවා ඒක තුල තත්ත්වයක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඊළඟට end එක මේ directory file එකේම රැඳවෙනවා අරගෙන තිබුණේ length එක කියන්නේ ප්‍රමාණය නමුත් දැන් මේකේ තියෙන end එක අවසානයේ 25 කෙසේ නමුත් අපි 9 වලට ආරම්භක බ්ලොක් එකකට පිවිසුනාට පස්සේ තමයි දැන් ඊළඟට point වෙන්නේ පාටද 16 වලට කියලා 16 වලට 16 වලට ගියාම දැනගන්නවා අපිට ඊළඟට යා යුතු තැන අංක 1 කියන બ્લોක් එකට 1 වලට બ્લોක් 1 වලට ගියාට පස්සේ අපි දන්නවා બ્લોක් 10 වලටයි ප්‍රවේශ වෙන්න ඕන කියලා. બ્લોක් 10 වලින් අපි දැනගන්නවා બ્લોක් 25 නැත්නම් end එකට ප්‍රවේශ වුණා කියලා. එතන අන්තර්ගතයේ ඍණ විදිහටත් ඍණ එක විදිහටත් දැක්වෙනවා. ඉතින් ඔන්න link allocation ක්‍රමවේදී view එක. ඉතින් මේකත් බොහොම සරල ක්‍රමවේදයක්. හැබැයි මෙතෙන්දී අපි බලමු දැන් මේකේ වාසියවාසි තත්ත්වයන් මොනවද කියලා. නැවත slide එකට ගියොත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතාලම පළදායිව පාවිච්චි කරන්න පුළුවන් sequential access වලට පමණයි sequential access method එකට විතරයි මොකද මේ වැනි ආකාරයට මේ view යටතේ link allocation යටතේ තැන්පත් වෙලා තියෙන ෆයිල් එක කොටස් වලට direct access එකක් ගන්න බැහැ මොකද කාරණේ අපි හිතමු block 10 වලට අපිට මේ ෆයිල් එකේ review ප්‍රවේශයක් ගන්න බැහැ මොකද අපි මේ block 10 ගැන දැනගන්නේ block 1 වලට ආවට පස්සේ 1 ගැන දැනගන්නේ 16 වලට ආවට පස්සේ 16 ගැන දැනගන්නේ 9 වලට ආවට පස්සේ අපිට පේනවා 9 කියන්නේ starting block එක. එතකොට අපි හැමතිස්සෙම ආරම්භයේ ඉඳලාම ගමන් කරන්න ඕනේ යම් block එකක් සොයාගෙන යන්න නම් ප්‍රවේශ වෙන්න නම් ඍජුව ප්‍රවේශ වෙන්න බෑ. ඉතින් මේක එහෙනම් sequential access ක්‍රමවේදය තමයි ගැලපෙන්නේ. direct access එකට මේක කාර්යක්ෂම නෑ. මොකද අනිවාර්යෙන්ම ආරම්භයේ ඉඳලා පියවර අනුකූලව ඉදිරියට යන්න ඕනේ. විජු ප්‍රවේශයක් ගන්න බැහැ. ඒ වගේම මේකේ යම් වාසි සාගත තත්ත්වයක් තියෙනවා. ඒක මම පෙන්වුවොත් දැන් අපි කලින් view-ේදී අපි continuous allocation ක්‍රමවේදයේදී දැක්කා මේ බ්ලොක් එකේ සියලු බ්ලොක්ස් ටික මේ ෆයිල් එකට අවශ්‍ය සියලු බ්ලොක්ස් ටික එක පෙරට එක ළඟ තියෙන්න ඕන ආසන්න වශයෙන්. නමුත් දැන් link allocation එකේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ ආසන්නව ඒ කියන්නේ continuous allocation ක්‍රමය තුළ ඒ ආසන්නව PT මේ අවශ්‍යතාවයේ හින්දා external fragmentation කියන කාරණාව නැත්නම් ඒ අකාර්යක්ෂමතාවය පැන නැගුණා. නමුත් දැන් මෙතනදී එහෙම external fragmentation එකක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ විහිදිලා තියෙන blocks එකිනෙකා සම්බන්ධ කරගනිමින් ජාමයක් ආකාරයට පීඩන view එකක තියෙන නිසා එක ළඟ මේ blocks සියල්ල ආසන්නව ලං වශයෙන් පිළිගීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක හින්දා linked allocation external fragmentation කියන අකාර්යක්ෂමතාවයෙන් නිදහස් වෙනවා. ඉතින් මේක වාසිසාගත තත්ත්වයක්. ඉතින් ඒ අනුව අපි linked allocation ක්‍රමවේදය ගැන කතා කරා. දැන් එතනින් තව දෙයක් කතා දෝෂ සාගත තත්ත්වයක් අවාසියක් ඇත්තටම. ඒ අවාසියත් මෙහෙමම පැහැදිලි කරන්න. එතනදී මේ બ્લોක් එකකට ප්‍රවේශ වුණාට පස්සේ තමයි අපි ඊළඟ બ્લોක් එකකට ප්‍රවේශය දැනගන්නේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත්නේ બ્લોක් 9 වලට ගියාම બ્લોක් 9 වල අඩංගු වෙනවා બ્લોක් 16 නැත්නම් ඊළඟට ප්‍රවේශ වෙන બ્લોක් එක පිළිබඳ දාත්ත. එහෙනම් මේ બ્લોක් 9 කියන ඉඩ තුල මේ બ્લોක් එක තුල ඊළඟට ප්‍රවේශ විය යුතු બ્લોක් එක පිළිබඳවත් දාත්ත අඩංගු වෙනවා. එතකොට ඉතින් ඒ සඳහා පොයින්ට් එක පිළිබඳ දාත්ත නැත්නම් ඊළඟ ප්‍රවේශය පිළිබඳ දාත්ත අඩංගු වීම සඳහා මේ બ્લોක් එකෙන් යම් ඉඩක් වෙන් කරන්න වෙනවා. එතකොට මෙතනදී બ્લોක් එකේ ඉඩ විජුවම ෆයිල් එකේ කොටස් සම්බන්ධයෙන් පමණක් පාවිච්චි කරන්න බෑ.
ඊළඟට ප්‍රවේශය YouTube බ්ලොග් එක සම්බන්ධව දත්ත රඳවා ගන්නත් වැය කරන්න වෙනවා. ඉතින් මේකත් එක්තරා අවාසියක් link allocation තුල දකින්න තියෙනවා. හොඳයි අපි දැන් ප්‍රවේශය ඉන්ඩෙක්ස් ඇලොකේෂන් ක්‍රමවේදයට. එතකොට මේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් ක්‍රමවේදය අපි ෆයිල් ඇක්සස් මෙතඩ් වලදී කතා කරපු ඉන්ඩෙක්ස් ඇක්සස් මෙතඩ් view එකටයි හොඳයි අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන ඉන්ඩෙක්ස් ඇලොකේෂන් ක්‍රමවේදය මේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් තුල දක්වන view එකත් ඉන්ඩෙක්ස් ඇක්සස් මෙතඩ් ෆයිල් ඇක්සස් මෙතඩ් යටතේ අවසාන වශයෙන් කතා කරපු ක්‍රමවේදය ඉන්ඩෙක්ස් ඇක්සස් මෙතඩ් ක්‍රමවේදය ඒ තුල දක්වන view එකත් ආසන්න වශයෙන් සමානයි. තාම සමානයි. ඒ නිසා මේක තේරුම් ගන්න ආයාසයක් දරන්න ඕන දෙයක් නෙවෙයි. මම රූප සටහන හරහා මේක පැහැදිලි කරන්නම්. මෙතෙන්දී අපි ඉස්සෙල්ලා ක්‍රමවේදයේදී කතා කරේ එක බ්ලොක් එකකට ප්‍රවේශ වෙලා තමයි ඊළඟ බ්ලොක් එකට යන්න ඕන ස්ථානය දැනගන්න. ඊළඟ බ්ලොක් එක සම්බන්ධව දැනගන්න. ඉතින් නමුත් ඉන්ඩෙක්ස් ඇලොකේෂන් වලදී මේ සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු ඔක්කොම එකට එකතු කරලා එක බ්ලොක් එකකට ඇතුළත් කරගන්න ප්‍රධාන බ්ලොක් එකකට ඇතුළත් කරගන්නවා මේ ඒ බ්ලොක් එක තමයි බ්ලොක් 19 මේ 19 කියන බ්ලොක් එක. එතකොට මේ බ්ලොක් 19 තමයි මෙන්න මෙතන මේ විශාල කරලා ඇඳලා තියෙන මේ බ්ලොක් එක තුල තියෙන අන්තර්ගතය. එතකොට අපි පළමුවම දැන් මේ ඩිරෙක්ටරි ෆයිල් එක තියෙනවා අනික් ඒවයි වගේම ඩිරෙක්ටරි ටේබල් එක සමානට ඩිරෙක්ටරි ටේබල් එක තියෙනවා අනික් ඒවයි වගේම. එතකොට ඩිරෙක්ටරි ටේබල් එකේ ෆයිල් එකේ නම සහ ඉන්ඩෙක්ස් බ්ලොක් එක ආරම්භක බ්ලොක් එක විදිහට දක්වන්නේ අර ඉන්ඩෙක්ස් සියල්ලම එකතු කරලා තියාගෙන ඉන්න බ්ලොක් එක. බ්ලොක් අංක 19 19 වල ප්‍රවේශ වුණාට පස්සේ අපිට පේනවා ඒක තුල බ්ලොක්ස් පිළිබඳ තොරතුරු සියල්ල ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් එතනින් ඉස්සෙල්ලාම ප්‍රවේශ වෙන්න ඕන බ්ලොක් එක තමයි බ්ලොක් 9. ඊළඟට බ්ලොක් 16, ඊළඟට බ්ලොක් 1, ඊළඟට බ්ලොක් 10, ඊළඟට බ්ලොක් 25, 25 ඔය ආදී වශයෙන්. එතනින් එහාට ඔක්කොම ඍණාගයන් තියෙන්නේ. එතකොට මේ වැනි බ්ලොක්ස් මේ ස්ටෝරේජ් එක තුල නැහැ. ඩිස්ක් එක තුල නැහැ. ඒ නිසා මෙන්න මේ ටික තමයි අන්තර්ගතයන් වශයෙන් නැත්නම් ෆයිල් එකේ කොටස් ඇතුළත් වෙන බ්ලොක්ස් විදිහට දැක්වෙන්නේ. මේවා පාවිච්චි කරලා නැහැ. කියන්නේ මේවා හිස් බ්ලොක් විදිහට අපිට නැත්තම් මේ සම්බන්ධතාවයෙන් ගිලිහී ගියමු තිබිලා හිස් වෙච්ච බ්ලොක් විදියට අපිට සලකන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් අපිට පළමු බ්ලොක් එකට ප්‍රවේශ වෙච්ච ගමන් එතනින් දැනගන්න පුළුවන් අනිත් ඊට සම්බන්ධ සියලු බ්ලොක්ස් පිළිබඳ තොරතුරු. එතකොට මේ ක්‍රමවේදය ඇතුලේදී අර කලින් ක්‍රමවේදයන් දෙක තුලදීම ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩාක් නිරාකරණයට ලක් වෙනවා. මේකත් මේ ක්‍රමවේදයත් විද්‍යුව සම්බන්ධතා දක්වනවා. අපි ඊළඟට කතා කරන්න ඉන්න ෆැට් ෆයිල් සිස්ටම් එක හා විද්‍යුව ගැළපීම් තියෙනවා. ඉතින් මේකෙදී බලන්න මේකත් අර එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියන දුර්වලතාවය දක්වන්නේ. මොකද විහිදිලා ගිහිල්ලා තියෙන එක ළඟ එක ආසන්නම ඉඩ අවශ්‍ය වෙන්නේ නැහැ. එක ආසන්න තමයි පීටීමක් බ්ලොක්ස් තුල අවශ්‍ය නැහැ මේ ක්‍රමවේදය තුලත්. එහෙනම් එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් වලින් නිදහස් වෙනවා. ඒ වගේම අර කලින් පෙර ක්‍රමවේදය තුලදී අපි දැක්කා ලින්ක් ඇලොකේෂන් ක්‍රමවේදයේදී මේ ඊළඟට පෙර ප්‍රවේශ වෙන බ්ලොක් එක පිළිබඳ තොරතුරු ගබඩා කරගන්න හැමතිස්සෙම බ්ලොක් එක අමතර ඉඩක් වෙන් කර ගන්නට වෙනවා. ඒ ගැටලුවක් නැහැ. මොකද මේ බ්ලොක් සියල්ලගේම එකතුව පළවෙනි බ්ලොක් එක තුල තොරතුරු ටික රඳවලා තියෙනවා. ඒ හින්දා එහෙම හැම බ්ලොක් එකකම ඉඩ වෙන වෙනම වශයෙන් වෙන් කර ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේ ක්‍රමවේදයේදී තියෙන ප්‍රධාන තව වාසියක් තමයි මේකේදී sequential access ක්‍රමවේදය අවශ්‍ය නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන් මේ බ්ලොක්ස් තුලට ප්‍රවේශ වෙන්න. එහෙම නැත්නම් direct access ක්‍රමවේදයත් මේක තුල පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අර link allocation ක්‍රමවේදයේදී එහෙම හැකියාව තිබුණේ අපිට මතකයි direct access වෙන්න බැහැ. මොකද ආරම්භයේ ඉඳලා අනුපිළිවෙලින් ඉදිරියට යන්නට ඕනේ. ඒ නිසා මේ දුර්වලතාවය index allocation හරහා මගහැරී තියෙනවා. ඉතින් දැන් අපි ෆයිල් ඇලොකේෂන් ක්‍රමවේදයන් තුනම සාකච්ඡා කළා. ඒ අනුව මම හිතනවා මේ ක්‍රමවේදයන් තුනම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔයගොල්ලෝගේ මනස තුළ ඇති වෙන්න ඇති. ඊළඟ වීඩියෝ එකෙන් අපි ෆැට් පිළිබඳව සාකච්ඡා කරමු.